IPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ වුණු දවසින්ද මේ වෙනකන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රාශියකටම තරගාවලිය නියෝජනය කරන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් අපේ ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව ලැබෙයි. හැම අවුරුද්දකම තියෙන වෙන්දේසියේදී අලෙවි වෙන ක්‍රීඩකයන්ට තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. 2020 වෙද්දී 13 වෙනි දිගහැරුමේ තියෙන IPL තරගාවලිය තමයි මේ වෙද්දී තියෙන මේ විදිහේ තරංකාරී තරඟවලින් ඉස්සරහින්ම ඉන්නේ. තරගාවලියේ හැම වසරකම ඉදිරිපත් වන සුපිරි ක්‍රීඩකයන් අතරින් කොටසකට තරගාවලියට සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ කතා කරන ක්‍රීඩකයෝ පහට වෙන්දේසියට ඉදිරිපත් වෙන්න ලැබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් මොවුන් මිලදී ගනී කියලා තමයි ස්පෝර්ට්ස් ක්‍රීඩා කියන වෙබ් අඩවිය කියන්නේ. IPL මගහැරුණු ලංකාවේ හොඳම පහ කියලා තමයි ඔවුන් මේ ආටිකල් එක නිර්මාණය කරලා තිබුණේ. අංක පහට ඉන්නේ අරවින්ද ද සිල්වා. 90 දශකයේ හිටපු ප්‍රහාරාත්මක ප්‍රතිකරුවන් අතරින් ඉස්සරහම හිටපු අරවින්ද එක් දින ලකුණු 9200කට වඩා ලබා ගත්ත ක්‍රීඩකයෙක් වීමත්, එක් දින තරඟවල 81%කට වැඩි ප්‍රහාරක වේගයක් හඳවා ගැනීමත් වගේම 6 පහර 102ක් ලබාගෙන තියෙන ක්‍රීඩකයෙකුත් නිසා අරවින්ද IPL වලට හොඳින් ගැලපෙයි කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. පන්දුවාරයකට ලකුණු 4.3ක් විතරක් දීලා කඩුලු 106ක් දමාගෙන තියෙන ක්‍රීඩකෙක් නිසා අරවින්ද IPL වලට හොඳින්ම ගැලපෙනවා කියලා තමයි මේ අපූරු ආටිකල් එකේ සඳහන් වෙන්නේ. මේ සටහනේ 4 තැන ඉන්නේ අර්ජුන් රණතුංග. අර්ජුන් ප්‍රහාරාත්මක ක්‍රීඩකෙක් නොවුනත් ඔහු සතු ඉනිම ගොඩ ගැනීමේ අපූරු හැකියාව නිසා ඔහුටත් IPL ඉදිරිපත් වෙන අවස්ථාව තිබුණා නම් පහසුවෙන්ම අලෙවි වෙන ක්‍රීඩකෙක් කියලා සඳහන් වෙනවා. එක් දින ලකුණු 7400කට වැඩි අරගෙන තියෙන අර්ජුන 4 පහර 523කුත් 6 පහර 64කුත් එල්ල කළ ක්‍රීඩකයෙක් වගේම අවශ්‍ය අවස්ථාවල මදවේග පන්දු යැවීමේ හැකියාවක් තියෙන නිසා IPL වගේ තරගාවලියකට අර්ජුන ගොඩක් වටීවි කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. සනත් එක්ක එක් දින තරඟ රටාවේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට එක් දින තරඟ රටාවේ වෙනසක් කරපු රොමේෂ් කලවිතාරණ තමයි මේ ලිස්ට් එකේ 3 තැන ඉන්නේ. කළු T20 තරඟ රටාවට හොඳින්ම ගැලපෙන ක්‍රීඩකයෙක් කියලා තමයි මේ වෙබ් අඩවිය සඳහන් කරන්නේ. එක් දින ශතක 2ක් ලබාගෙන තියෙන කළු එක් දින තරඟවල 4 පහර 400කට වැඩියෙන් එල්ල කළ ක්‍රීඩකයෙක්. ප්‍රතිකරුවෙක් විදිහට වගේම කඩුලු රකින්නෙක් විදිහටත් ඉහළ දක්ෂතා පෙන්වලා තියෙන කළු IPL වෙන්දේසි වලට ඉදිරිපත් වුණා නම් ප්‍රශ්නයක් නැතුවම අලෙවි කියලා තමයි ස්පෝර්ට් කීඩා කියන්නේ. මේ සටහනේ දෙවෙනි තැන ඉන්නේ IPL තරඟාවලියේ විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කළ රසල් ආනල්. IPL තරගාවලියට කලින් තිබුණු ICL තරගාවලියේ සෙල්ලම් කළ ක්‍රීඩකයෙක්. රසල් එක් දින පිටියේ ලකුණු 3950ක එක් දින ලකුණු ප්‍රමාණයක් ලබා ගත්ත ක්‍රීඩකයෙක්. ඒ වගේම රසල් දක්ෂ පන්දු රකින්නෙක් වගේම පන්දු යවන්නෙක් විදිහටත් පන්දු හරයකට ලකුණු 4.7ක් විතරක් ලබා දීපු හොඳ පිටදඟ පන්දු යවන්නෙක්. ඒ වගේම ආනල්ඩ් හොඳ ෆිනිෂර් කෙනෙක් විදිහටත් තමයි ප්‍රසිද්ධ. මේ විබඩවිය කියන්නේ IPL ක්‍රීඩා කරන්න අවස්ථාව නොලැබුණු ඒ සඳහා හොඳම අවස්ථාව ලැබුණු ක්‍රීඩකයා උපුල් චන්දන කියලා. ශ්‍රී ලංකා වෙනුවෙන් එක් දින පිටියේ 3 ක්‍රීඩකයෙක් විදිහට ඉහළ හපංකම් පෙන්නපු චන්දන සීමිත පන්දුවාර තරඟවල පාදක පන්දු යවන්නෙක් විදිහට පෙන්නපු හපංකම් T20 තරඟ රටාවට හොඳින්ම ගලප ගන්න පුළුවන් කියලා ස්පෝර්ට් කීඩා කියන්නේ. චන්දන වේගින් පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකෙක් නිසා අංකයකේ පන්දු රකින්නෙක් නිසා ඔහුට IPL වෙන්දේසියේ තරගයක් නැතුවම අලෙවිවන්න අවස්ථාවක් තිබුණා කියලා තමයි මේ වෙබ් අඩවිය තවදුරටත් කියන්නේ. මේ දේවල් වගේම දකුණත් පාදක පන්දු යවන්න මේ තරගාවලියේ පෙන්වන දක්ෂතාවත් බලද්දී මේ සටහනේ පළවෙනි තැන චන්දන්ට ලැබෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. මේ ස්පෝට් ක්‍රීඩා තේරීම ඊට අමතරව IPL වෙන්දේසියට ඉදිරිපත් වෙන අවස්ථාව නොලැබුණු ලැබුණා නම් ඉහළින්ම අලෙවි කියලා හිතෙන ක්‍රීඩකයෝ ඔබට මතක නම් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලිකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.